අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අපි අද 2020 අපස සාමාන්‍ය පෙළ ගණිතයේ දෙක පත්‍රයේ B කොටසේ 10 ප්‍රශ්නය සාකච්ඡා කරමු. සමතල බිමක පිහිටි ABCD ලක්ෂ 4ක් රූපයේ දැක්වේ. A ට දකුණින් D ද, D ට නැගෙනහිරින් B ද, B ට දකුණින් C ද පිහිටයි. A සිට B හි දිගංශය අංශක 145ක්ද, AD සමානයි මීටර් 20ක්ද, DC සමානයි මීටර් 42ක්ද වේ. දී ඇති රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගෙන දී ඇති තොරතුරු එහි ඇතුළත් කරන්න. එහෙමනම් මුලින්ම අපිට කියලා තියෙන්නේ A ට දකුණින් D සහ D ට නැගෙනහිරින් B පිහිටලා තියෙනවා කියලා. එහෙමනම් මේ ADB කෝණය අංශක 90ක් වෙනවා. ඊළඟට D ට නැගෙනහිරින් B, B ට දකුණින් C පිහිටන නිසා මේ DBC කෝණයත් අංශක 90ක් වෙනවා. ඊළඟට A සිට B හි දිගංශය අංශක 145ක් නිසා මෙන්න මේ කෝණය අංශක 145යි. ඔයගොල්ලෝ දන්නවා දිගංශය කියලා කියන්නේ උතුරේ සිට දක්ෂිණාවර්තව පිහිටි කෝණය. ඊළඟට AD මීටර් 20යි, DC මීටර් 42යි විදිහට ලියලා අපිට මේ රූපය සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලාම අපි මේ DAB කෝණය අගේ හෙව්වොත්, එතකොට මේ අංශක 145 සහ DAB කෝණය එකතු කරාම ලැබෙන්න ඕනි අංශක 180ක්. ඒකට හේතුව තමයි මේ සරල රේඛා මත පිහිටි බද්ධ කෝණ යුගලයක් තමයි මේ අංශක 145 සහ DAB. එහෙමනම් DAB ගේ අගය අපිට හොයන්න පුළුවන් අංශක 180න් අංශක 145ක් අඩු කරලා. අපි අඩු කරමු 10න් 5ක් 5යි. මෙතන තියෙන 7, 7න් 4ක් 3යි. අංශක 35යි. දැන් DAB කියලා කියන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක්. එතකොට මේ කෝණය 90 නිසා මේ කෝණ දෙකේ එකතුව අපිට අංශක 90ක් විදිහට සම්බන්ධතාවය ලබාගෙන මේ කෝණය අගය හොයාගන්න පුළුවන්. එහෙමනම් අංශක 90න් අංශක 35ක් අඩු කරාම 10න් 5ක් 5යි, 8න් 3ක් 5යි, අංශක 55 විදිහට පිළිතුර ලැබෙනවා. එහෙමනම් අපිට මේ විදිහට අංශක 55 මේ රූපයට ඇතුළත් කරන්න පුළුවන්. එහෙමනම් දැන් අපි බලමු මේ කෝණ දෙකෙන් මොන කෝණේ භාවිතා කරන එකද අපිට වඩාත් පහසු කියලා. එතකොට tan 35 ගත්තොත් අපිට ලියන්න පුළුවන් මේ DB පාදය බෙදීම 20 විදිහට. ඊළඟට tan 55 භාවිතා කරොත් සම්මුඛ පාදයේ වෙන්නේ 20 බෙදීම DB. එතකොට මෙතනදී මේ ප්‍රකාශන දෙකෙන්ම අපිට මේ DB හොයන්න පුළුවන්. නමුත් මේ පළවෙනි ප්‍රකාශනයේ tan 35 යගේ හොයාගත්තොත් හරස් ගුණිතයේ යොදලා අපිට පහසුවෙන්ම මේ DB ගේ යගේ හොයාගන්න පුළුවන්. ඒ නිසා අපි භාවිතා කරන්නේ මෙන්න මේ 35 කෝණය. එතකොට සම්මුඛ පාදයේ වෙන්නේ DB, බද්ධ පාදයේ වෙන්නේ 20. ABD ත්‍රිකෝණයේ tan 35 සමානයි DB බෙදීම 20. ඊළඟට tan 35 යගේ අපි වගු භාවිතයෙන් ලබා ගමු. එතකොට මේ තමයි tan 35 කියවීම 0.7002 සමානයි DB බෙදීම 20. දැන් DB යුක්ත කරාම 0.7002 ගුණ කිරීම 20 විදිහට පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. අපි ගුණ කරමු 0.24, 0.2, 0.2, 0.14, 4 දැම්ම ඉතුරු 1, 0.1, දශමස්ථාන 4ක් තියෙන නිසා අපිට පිළිතුර ලැබෙනවා DB 14.0004 විදිහට. දැන් අපිට කියලා තියෙන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියලා. එහෙමනම් මීටර් 14 විදිහට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට පෙන්වන්න කියලා තියෙන්නේ දෙක වාරයක් BCD කෝණයේ අගය විශාල වෙනවා කියලා DAB කෝණයේ අගයට වඩා. එහෙමනම් මේ සඳහා DAB කෝණයේ අගය අපි දන්නවා, BCD කෝණයේ අගය අපි හොයාගන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේ කෝණයේ අගය. දැන් A කෝණයේ අගය හොයන්න නම් අපිට මේ DB දිග අවශ්‍ය වෙනවා. දැන් එහෙමනම් මේ DB දිග, ඒ කියන්නේ මීටර් 14 සහ DC දිග, මීටර් 42 සම්බන්ධ වෙන ත්‍රිකෝණමිතික අනුපාතය තමයි sin. එහෙමනම් sin BCD කියලා කියන්නේ DB බෙදීම DC. මෙතනදී මතක තියාගන්න, ඉස්සෙල්ලා මේ විදිහට අකුරු භාවිතා කරලා දිග ලියලා ඊට පස්සේ ආදේශ කරන්න
එමනම් සයින් BCD කෝණය සමානයි 14^42. අපි තවදුරටත් සුළු කරගමු. දෙකෙන් බෙදුවම දෙවරක් 7යි, දෙවරක් 2යි, 1යි. හතෙන් බෙදුවම 7වරක් 1යි, 7වරක් 3යි. එමනම් අපිට 1 3 බෙදන්න පුළුවන්. 0.10ට 3 3 3 9 ඉතුරු 1යි. 10 3 3 3 9 ඉතුරු 1යි. 10 3 3 3 9 ඉතුරු 1යි. 10 3 3 3 9 ඉතුරු 1යි. අපි දශමස්ථාන 4කට පිළිතුරු ලබා ගන්න ඕනි. මොකද ත්‍රිකෝණමිතික වගුවල දශමස්ථාන 4කින් තමයි අපි අගේ හොයාගන්නේ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් sin BCD කියලා කියන්නේ 0.3333 විදිහට. දැන් වගු භාවිතයෙන් මේ අගයට ආසන්න පිහිටීම අපිට ලැබෙන්නේ මෙතන. එහෙමනම් වෙනස අපි හොයාගමු. එතකොට 0.3333 න් අඩු කරන්න ඕනි 0.3311. 3 1 2, 3 1 2, 22. මේ 22 තියෙන්නේ මෙතන. එහෙමනම් අපිට කියවීම ලබා ගන්න පුළුවන් අංශක 19යි කලා 28 විදිහට. දැන් අපිට කියලා තියෙන්නේ දෙක වාරයක් BCD කියලා. එහෙමනම් දෙක වාරයක් BCD කියලා කියන්නේ අංශක 19යි කලා 28 දෙකෙන් ගුණ කරන්න ඕනි. අපි ගුණ කරමු. දෙවරක් 8 16 6 දැම්ම ඉතුරු 1යි. දෙවරක් 2 4 1යි 5යි. කලා 56යි. දෙවරක් 9 18 8 දැම්ම ඉතුරු 1යි. දෙවරක් 1 2 1 3යි. අංශක 38යි. මේ විදිහට ලැබෙනවා. දැන් මෙතන කලා 56 කියලා කියන්නේ කලා 60ට වඩා අඩු අගයක් නිසා අංශක විදිහට එහා පැත්තට ගන්න ඕනේ නැහැ. නමුත් සමහර වෙලාවට ඔයගලන්ට මෙහෙම ගුණ කරාම කලා 60ට වඩා වැඩි අගයක් ආවොත් එක් අංශකයක් විදිහට එහා පැත්තට ගන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. එමනම් DAB කෝණය කියන්නේ අංශක 35යි. දැන් ඔයගලන්ට පේනවා දෙක වාරයක් BCD ට ආවේ අංශක 38යි කලා 56. ඒ අගේ අංශක 35ට වඩා වැඩි. එහෙමනම් අවසාන වශයෙන් අපිට ලියන්න පුළුවන් දෙක වාරයක් BCD කෝණයේ අගය DAB කෝණයේ අගයට වඩා විශාලයි කියලා. හොඳයි. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.